විදේශී මත්ද්‍රව්‍යයක් භාවිතා කරලා හිටියද මේ ස්ථානට එන වෙලාවෙදී මොකද එවැනි ප්‍රහාරයක් එක නීතිඥවරයෙක්ට 15ක් 20ක් ගුවන් හමුදා බටේන් එකතු වෙලා ප්‍රහාර එල්ල කරා ඒ වගේ මේ අවස්ථාවේ දැඩි කුණුවර්පයක් ඉතාමත්ම දැඩි සොරෙන් කුණුවර්පයක් කේමින් අපට අපිව එලවන්න උත්සාහ කළා ඒ හමුදා නිලධාරී ඒ අවස්ථාව දැනිච්ච දෙයක් තමයි අපි සාකච්ඡා කරන්න ගියේ අපි නීති ආධාර ලබා දෙන්න ගියේ ගෝටා ගෝමික ගමේ ඉන්න දරුවන්ට මේ අවශ්‍ය අවස්ථාවේ නීති ආධාර අවශ්‍යයි ඔවුන්ට ඒ නිසායි අපි ලෝයර්ස්ලාත් එක්ක ආවේ නමුත් මේ අවස්ථාව දැඩි අභියෝගයට ලක් කරමින් නීතිය ඔවුන්ගේ අතරනම් කටයුතු සිද්ධ කරන්න යෙදුණා ඉතින් අපි විශේෂයෙන්ම දැක්ක දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් වත්මන් මේ අනීතිකර ආකාරයට බලයට පත් වෙච්ච රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන බෑ ජනතාව හැටියට ඒක හොඳම දේ තමයි රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා පය 48ක් ඇතුලේ මේ මනුස්ස ඝාතනයන් සිද්ධ කරන ලේ වගුරවන්න ඒ වගේම මේ විදිය ප්‍රහාරයන් එල්ල කරන එකම අමනුෂ්‍ය ක්‍රියාවක් ගෝඨාභය රෑ පාන්දර 3ට විතර පුර ජෙට් එක පන්නලා යව්වේ රනිල් වික්‍රමසිංහටත්
යන්න වෙනවා අපි නිශ්චිතව රනිල් වික්‍රමසිංහ වදගින්න සඳහා වූ අකණ්ඩම දියත්වීම කරා අපි මේ රටේ ආදරණීය අම්මා තාත්තා ආරාධනා කරනවා මර්ධනයට හිස නමන්න එපා අයුක්තියට හිස නමන්න එපා මහපාර දෙන්න ඔබේ ළඟම නගරයට එන්න ඔබේ ළඟම ගේ ඉදිරි පිටට එන්න කළු කොඩි දාන්න බටලන් දෙන වදකයට විරුද්ධව අකණ්ඩ අරගලේ පටන් ගමු අපි කියනවා ගෝඨාභය රාජපක්ෂව රකින්න රනිල් වික්‍රමසිංහට එළඹෙන නවවිනිදාවකුත් අපි දෙනවා අපි බලාගමු මොකක්ද ඇත්ත නවවිනිදර මේ අපිදන්නෝ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දින 104ක් වෙන අරගලයක් තිබුණා මේ අරගලය තුලින් ඉතිපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පැන්නුවා ඒ වගේ මහින්ද රාජපක්ෂ ඒ වගේම අමති මණ්ඩලයේ දෙලෙව්වා ඒ වගේ අරගලයක් තමයි මේක මෙරළේ සමස්ත ජනතාව එක්කම වෙච්ච අරගලයක් මේ අරගලය තමයි අනිල් වික්‍රමසිංහ ඊයේ රාත්‍රියේ ත්‍රිවිධ අමුදාව යොදලා පොඩි වට්ටම් කරලා තියෙන්නේ අපි දැක්කා ඊයේ දවසේ මාධ්‍ය වේදින්ට පන්න පන්න ගැව්වා නීතිඥවරුන්ට පන්න පන්න ගැව්වා අරගල කරුවන්ට ගැව්වා මේ අරගලෙන සහායක දෙන්න ආපු ජනතාවට ගැව්වා සම්පූර්ණයෙන්ම ගහලා එලවලා තියෙන්නේ අරගල භූමියේ තිබිච්ච අට්ටාල පොඩි පට්ටම් කරලා තියෙන්නේ මේක සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් මේ රනිල් වික්‍රමසිංහව රාජපක්ෂවරු ගෙනලා තියෙන්නේ ගෙනාවේ ඔවුන් රකින්න රනිල් රාජපක්ෂ රනිල්ට කිසි ජනවරමක් නැහැ ඔව් වෙන නිකන් නිකන් පුද්ගලෙ පමණයි ඔව්ව ගෙනලා තියෙන්නේ මේ මර්ධනය කරන්න ගහන්න රනිල්ට ජනවරමක් නැති නිසා රනිලුත් කරන්නේ මර්ධනයෙන් තමන්ගේ පැවත්ත සාධික කරන්න අපි පැහැදිලිවම කියනවා රනිල් වික්‍රමසිංහට වහම ගෙදර යන්න ඔබ මතක තියාගන්න මේ අරගලය ජනතාව විසින් ඔබට කලින් හිටපු ඔබ පත් කරපු ජනාධිපතිවරයා එළවපු එළවපු රටින් පන්නපු ජනතාවක් කරන අරගලයක් මේක ඒක නිසා මේ ප්‍රජාතන්ත්‍ර වේදිකේ ක්‍රියාව අපි දැඩි වෙලා දක්වන ඒ වගේම දැන් අත්අඩංගුවට අරන් ඉන්නවා අත්දෙනෙකුට වැඩි පිරිසක් වහම මේ පිරිස නිදහස් කරන්න ඕනේ මොවුන් කරපු වරද මොකක්ද අරගල යෙදීම මොකද්ද කරපු වරද භාෂාවේ නිදහස් නැති කිරීමක් මේ කරලා තියෙන මේ අත්අඩංගුවට ගැනීම වහම මේ අය නිදහස් කරන්න කියලා තමයි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ඊයේ දවසේ ගෝඨාභය ගමේ නිදහස් අලගර කාර්යයන්ට සිද්ධ කළ ප්‍රහාරය මහා සංඝරත්නය හැටිය අපි දැඩිසේ පිළිකුල් සහගත වෙලා දකිනවා. ඊ රාත්‍රී කාලේ මා ස්ථානට එනකොට මම නීති ආධාර අරන් නීතිඥවරුත් එක්ක ආවේ. ඒ අවස්ථාවේ අමුදාවේ අය නීතිඥවරේ අරගෙන ඔළුවෙන් අල්ලලා වැටේ හප්පුවා. මම බලන් ඉන්නකොට අත්ත වශයෙන් මම මැදිහත් වෙලා පුදුම මැදිහත් වීමක් මැදිහත් වෙලා තමයි ඔහුව බේරගත්තේ. ඒතර ඔහුගේ ඔළුවේ එවෙනකොට තදිස්සි වෙලා ලේහැල්ල මට්ටමට පත් වුණා. ඉත අවාසනාවන්ත තත්ත්වයක් මට හිතාගන්න බෑ අපි පෙනී සිටි යුද හමුදාවද මේ කියලා. මට හිතන එක වෙලාවකට මේ යුද හමුදාව යම්කිසි මද්‍රව්‍යයක් භාවිතා කරලා හිටියද මේ ස්ථානට එන වෙලාවෙදී. මොකද එවැනි ප්‍රහාරයක් එක නීතිඥවරයෙක්ට 15ක් 20ක් ගුවන් හමුදා වටේින් එකතු වෙලා ප්‍රහාර එල්ල කළා. ඒ වගේම මේ අවස්ථාවේ දැඩි කුණුවර්පයක් ඉතාමත්ම දැඩි සොරෙන් කුණුවර්පයක් කියමින් අපට අපිව එලවන්න උත්සාහ කළා ඒ හමුදාවනේ ධාරී. මේ අවස්ථාවේ දැනිච්ච දෙයක් තමයි අපි සාකච්ඡා කරන්න ගිය අපි නීති ආධාර ලබා දෙන්න ගිය ගෝඨාභය ගමේ ඉන්න දරුවන්ට මේ අවස්ථාවේ නීති ආධාර අවශ්‍යයි උන්ට. ඒ නිසායි අපි ලෝයස්ටත් එක්ක ආවේ. නමුත් මේ අවස්ථාව දැඩි අභියෝගයට ලක් කරමින් නීතිය ඔවුන්ගේ අතර අරන් කටයුතු සිද්ධ කරන්න යෙදුණා. ඉතින් අපි විශේෂයෙන්ම දැක්ක දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මියගෙන් වත්මන් මේ අනීතිකර ආකාරයට බලයට පත් වෙච්ච රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන බෑ ජනතාව හැටියට. ඒක හොඳම දේ තමයි රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා පය 48ක් ඇතුලේ මේ මනුස්ස ඝාතනයන් සිද්ධ කරන ලේ වගුරවන්න ඒ වගේම මේ විදිය ප්‍රහාරයන් එල්ල කරන එකම අමනුෂ්‍ය ක්‍රියාවක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා මොන ආකාරයෙන්ම ආර්ථික හයියක් නැහැ ආර්ථික හයියක් නැති රනිල් වික්‍රමසිංහත් එක්ක මොන සාකච්ඡාවක්වත් අපට කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ පරණ ආර්ථික ක්‍රමයක් ගැන හිතන මිනිහෙක්. ඒ ආර්ථික ක්‍රමය ගැන පිළිගන්නේ නැති මිනිස්සු මේ විදියට ප්‍රහාරයෙන් ලක් කළා මේ විදියට ඝාතනයෙන් ලක් කළා ලේ හලවන කටයුතු සිද්ධ කරන එක අපට අමුතුවෙන් හිතන දෙයක් නෙවෙයි. නිසා අපි මේට එරෙහිව කටයුතු කරනවා මේකට එරෙහිව බල ගන්නවන්න අපි කැමතියි කියන එක පැහැදිලිව කියන්නට ඕනේ. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.